ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශිෂ්ට දේශපාලන පක්ෂයක් ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වයත් එක්ක අපි නව ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල කරගෙන යන අවම කාර්යක්ෂමව අද අලුත් සංවිධායකවරු 70කට දුන්නා අලුත් පත්වීම් දුන්නා. අපි දැන් රටපුරා දිස්ත්‍රික්කයක් ගන්න මේ දවස්වල යනවා. මේ මාසයේ කටයුතු ඉවර කරනවා. ඉවර කළා අපි සකස් කරගත්ත සැලැස්මක් තියෙනවා. ඒ තුළ අපි බොහොම ජවයක් වේගයක් ඇතුව පක්ෂයේ සංවිධාන කරගෙන යන වෙලාවක්. පැහැදිලිවම අලුත් ගමනක්. ඒ මොකද බණ්ඩාරනායකතුමාගේ දර්ශනය තුළ අදට ගැලපෙන ආකාරයට අපේ වැඩපිළිවෙල සකස් කරගෙන දැන් තියෙන්නේ. විද්වත් මණ්ඩල සාකච්ඡා කළා. ඒ අනුව අපි නව ජවයකින් අලුත් ගමනක් රට සහ ජනතාව වෙනුවෙන් යනවා. මම ඉතින් කවදාවත් සැරට තමයි කතා කරන්නේ. නැත්නම් ජනාධිපති වෙන්න පුළුවන්ද? වර්තමාන දේශපාලන ගැන ඔබතුමා කලකිරලා දින්නේ. අයියෝ මම කතාවක් කලකිරෙමිනේ එන්නේ නෙවෙයි. මම කොයිද අවුරුදු 54ක් මගේ දේශපාලනේ. මම තමයි සතුටින්ම ඉන්න කෙනා මේ රටේ දේශපාලනේ. මම ජනාධිපතිච්ච ගේන්නේ මේ නිකන් ගමේ කොල්ලෙක් වෙලා ඉඳලා ඇවිල්ලා. දැන් මේ ආණ්ඩුව රෑ තමයි කිවිසුම් මස්සම් කරන්නේ. ඔව් ඒකේ ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඒගොල්ලන්ට අධික වැඩ කටයුතු තියෙනවානේ. ඉතින් ඒක ඉතාව කොයි වෙලාවක අස්සම් කරපුවා අපිට මොකද? යහපාලන ආණ්ඩුව විකුණපුවා. මේගොල්ලෝ ගන්නවා කිව්වා. උනාට මොනවද යහපාලන ආණ්ඩුව? නෑ කියලා තමයි මේ ආණ්ඩුව ආවේ. යහපාලන ආණ්ඩුවෙන්? යහපාලන ආණ්ඩුව විකුණපුවා. ඔය විකුණපු ඒවා ඉතින් දැන් විකුණුවේ නැත්තේ කවුද මේ රටේ? ඔක්කොම විකුණලා තියෙනවා දැන්. ඉතින් අපි මගේ යාපාලනේ නම් මම බොහොම දැල් ලෙස විරුද්ධ වුණා විකුණන්න තියෙන දේවල්. මගේ කිසි සම්බන්ධයක් නැතුව තමයි ඔය වරාය වුණත් දුන්නේ. මම එපා කියද්දි දැඩි විරෝධය මැද්දි ඒ අරෙන්න මම දන්න විදිහට වෙන විකිණීමක් කරේ නෑ යාපාලනේ. ඒක දිග කතාවක්. ඉතින් මේ වගේ වෙලාවකුත් ඒක පුළුවන් ආර්ථික විග්‍රහයක් එක්ක ඒක කළ යුතු දෙයක්. දැන් සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු කියනවා ඔබතුමා විස්තර අතිශය නැතුණාට ඔබතුමා අනික් කට්ටිය යවුවා විස්තර අතෝස්සන්න කියලා. ඒක නිසා ඔබතුමාට විස්තර ගැන කතා කරන්න මේ අයිතියක් නැහැ කියලා. මගේ කටවහන්න මට අයිතියක් නැහැ කියලා කියන්න කාටද පුළුවන්? ඒගොල්ලෝ කොහෙද ඉඳලා නිදාගෙන ඉඳලා ඇහැරිලා දැන් මේ අහනවා. මම මගේ දේශපාලනේ මම කරලා තියෙනවා පක්ෂේ නායකයා විදියට. අපේ පක්ෂේ බොහොම ප්‍රජාතන්ත්‍රවාදී. ඒක නිසා මන්ත්‍රීවරුන්ට ඡන්දයක් තියෙන වෙලාවට නිදහසේ ඡන්දය පාවිච්චි කරන්න දීලා තියෙනවා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය තුල ලෝකයේ විශේෂයෙන්ම අනුක්‍රමික ස්ථාවයේ තිබෙන බලතල තුල පක්ෂයකට සීමා කරන්න බෑ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුගේ හැසිරීම ඡන්ද පාවිච්චි කිරීම. ජනතාවගේ ජීවන විදිම ඉහළ කියලා තියෙනවා. ජැටි ලෙස පීඩනයකින් ඉන්නේද? මේකට විසඳුමක් නැද්ද? කවුද මේකට විසඳුමක් ලබා දෙන්නේ? ඔව් ඉතින් විසඳුම් ඒක ලොකු කතාවක් නේ. ඉතින් ඒක ලොකු ආර්ථික විග්‍රහයක් කරන්න ඕනේ. ඒවා ඉතින් ආණ්ඩුවේ කට්ටිය පුපුරනා ඒක බලා ගන්න ඕනේ. ජය වේවා.